දහනමනුසිය වසේ අත්භූත නෞකාව. මේරි සෙල්ස් ලෝක ඉතිහාසයේ නෞකා සම්බන්ධ ප්‍රකට කතා තිබේ. ඉන් එක් කතාවක් වන්නේ සුප්‍රසිද්ධ ටයිටනික් නෞකාවට ඇත් වූ ඛේද ජනක ඉරණමයි. මහා සාගරයේ ගොඩබිමට වඩා ප්‍රචණ්ඩ බව ඔබ අප කවුරුත් දන්නා කරුණක්. ඒ වගේම කටුකයි. මේ නිසා මහා සාගරයේ මැද යාත්‍රා කරන නෞකා කෙබඳු අන්දමේ බලාපොරොත්තු නොවන ව්‍යසන වලට ලක්වේදැයි කිව නොහැකි. අතීතයේ පටන් මහා සාගරය තුළ විවිධ හේතුන් මත වැළලී ගිය නෞකාවලට එසේ වීමට හේතුව හුදෙක් කුණාටු, භූකම්පන, මංකොල්ල කෑම් වැනි සාක්ෂි සහිත කරුණු කාරණා තිබුණත් නාවික ඉතිහාසය තුළ තවමත් හෙළි නොවූ මේරි සෙල්ස්ති එවත් මේරි සෙල්ස්ටේ නෞකාවේ අභිරහස එලෙසම වැළලී ඇත්තේ ඊට උචිත කිසිදු පැහැදිලි සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ නිසායි. මේ නිසා 1974 දෙසැම්බර් 5 වැනි දිනදී මහා සාගරයේ මැද හුදකලාව හමු වූ මේරි සෙල්ස්ති නෞකාව අත්දක්වාම හඳුන්වන්නේ අද්භූත නෞකාවක් ලෙසිනුයි. වර්ෂ 1872 නොවැම්බර් 7 වැනි දිනදී නිව්යෝර්ක් වරාය තවත් කාර්ය බහුල දිනයක්ම විය. එදින කාලගුණය පැහැපත් වූ අතර මුහුදු සුරඟ පිසෙන අහස් ගැබ තුළ පියාසර කරන මුහුදු ලිහිණියන්ගේ කිසිදු විශේෂ අනාවැකියක් පළ වූයේ නැත. නිව්යෝර්ක් සිට ඉතාලියේ ජුනා වෙත යාත්‍රා කිරීමට නියමිත මේරි සෙල්ස්ති නෞකාව ඒ සඳහා සූදානම්ව පැවතිනි. මේරි සෙල්ස්ති නෞකාවේ කපිතාන් බෙන්ජමින් බ්‍රිග්ස්, ඔහුගේ බිරිඳ සාරා සහ ඔවුන්ගේ දෙපළගේ දෙහැවිරිදි සිඟිත දියණිය සොෆියා සමග තවත් නාවික පිරිස 7 දෙනෙකුද මේ ගමනට එදින සූදානම්ව සිටියහ. ඉදිරියට සිදුවීමට නියමිත දේ පිළිබඳව කිසිවක් නොදන්නාක් මෙන් සිටි මේරි සෙල්ස්ති නෞකාව තේජාන්විතව බැබලිනි. චාරිකාව ආරම්භ විය. මාසක් ගත විනි. නෙගිරහිර ඇසොරස් අවට යාත්‍රා කරමින් තිබූ බ්‍රිතාන්‍ය නෞකාවකට සාගරයේ මැදේ හුදකලාව තිබූ මේරි සෙල්ස්ති නෞකාව මුණ ගැසිනි. නමුත් එහි ගමන්ගත් කපිතාන් ඔහුගේ පවුල හෝ නාවික පිරිසගේ කිසිදු සලකුණක් දැකගත නොහැකි විය. එසේනම් ඔවුන්ට සිදුවේ කුමක්ද? එදින පටන් අද දක්වාම මේ පිළිබඳ විවිධ මැති මතාන්තර පැන නැගිනි. ඇතමුන් මෙය හුදෙක් විසඳා ගැනීමට නොහැකි මිත්‍යාවක් ලෙසටද, තවත් පිරිසක් මෙය අමුතුම ආකාරයේ කුමන්ත්‍රණයක් ලෙසද අර්ථ දැක්වූහ. එනමුත් මේරි සෙල්ස්ති නෞකාවේ සිදුවීම සත්‍යකි. බ්‍රිතාන්‍ය නෞකාව එදා මේරි නෞකාව සොයා ගන්නා විට එහි මිනිස් පුල්ටක් සිටි බවට සලකුණක් හෝ තිබුණේ නැත. ඇසෝරස් වලට සේන්දු වීමට සති දෙකක් තිබුණද එය සොයා ගැනුනේ නැගෙනහිර ඇසෝරසි සැතැම්ම 400ක් මෙපිටිනි. ඒ වන විට නෞකාව තුළ මාස 6කට සෑහෙන ලෙස ආහාර සහ ජලයද තිබිනි. නමුත් එය ආහාර හෝ ජලය පරිභෝජනය කර ඇති බවක් හෝ නාස්ති වීමක් අතුරුදහන් වීමක්ද සිදු නොවී තිබිනි. මේ අතර නොපැසුණු මද්‍රව්‍ය බැරල් 1700ක් පමණ නෞකාව තුළ තිබී ඇත. නෞකාව තුළ තිබූ එකම ජීවිතාරක්ෂක බෝට්ටුවද ඒ වන විටත් අතුරුදහන්ව තිබිනි. නැව පතුලෙහි අඩි 3ක වැනි ප්‍රමාණයකට ජලය පිරී පැවතිනි. මේ සියලු කරුණු එක්කොට ගතද නෞකාවට සිදු වූ සත්‍ය සිදුවීම හෙළිදරව් කර ගැනීම දුෂ්කර කාර්යයක් විය. ඊට හේතුව තර්කයක් ගොඩනැගීමේදී තවත් තර්කයකින් ඒ බිඳ වැටෙන බැවින්. මේ දක්වා විද්‍යාත්මකව සහ පර්යේෂණ මට්ටමේ විවිධ මත පළ වී තිබුණත් පැහැදිලි මතයක් ගොඩනැගී නොමැත. ඒ අතර කුණාටුවකට හසුවීම, මංකොල්ලකරුවන්ගේ ප්‍රහාරයකට හෝ කොල්ල කෑමකට ලක්ව තිබීම, නැතහොත් තවත් එක් විශ්වාසයක් වන විශාල බූවල්ලකු හෝ එවැනි විශාල මුහුදු රාක්ෂයෙකුගේ බලපෑම් එල්ලෙමීම වැනි නොයෙකුත් න්‍යායන් ඉදිරිපත් විය. ඒත් නෞකාවට හානි සිදු නොවී තිබීම, ආහාර සහ ජලය කිසිදු උවදුරකට භාජනය වී නොතිබීම වැනි කරුණු නිසා එම මත ප්‍රායෝගිකව සිතා බැලීම අපහසු විය. කෙසේ වෙතත් මෙම යාත්‍රාවට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් නැත්තේ මතිමතාන්තර පමණි. මේරි සෙල්ස්ති නෞකාව මීට පෙර කපිතාන්වරු කීප දෙනෙකු සමග යාත්‍රා කොට තිබේ. බොහෝ දෙනෙකුට අදහස වූයේ කපිතාන් බ්‍රිග්ස් සහ ඔහුගේ පවුලේ පිරිසගේ අවාසනාව මත මෙම සිදුවීම සිදුවන්නට ඇති බවයි. සිදුවීම සොයාගත හැකි වූහොත් සාගරයේ ඇති රහස් අනාවරණය කර ගැනීමට හැකිවන බවද බොහෝ මතධාරීහු ප්‍රකාශ කරති. මේරි සෙල්ස්ති නෞකාව තවමත් මෙලොව අනාවරණය කර ගැනීමට නොහැකි වූ මිත්‍යා මත ලැයිස්තුවේ සටහන් වී අවසන්. එහි සත්‍ය සිදුවීම කෙසේ වෙතත් එහි සැබෑව දන්නේ තවමත් මහා සාගරයත් මේරි සෙල්ස්ති නෞකාවේ නාවික පිරිසත් පමණි. ඉතින් ඔබගේ මොනවද අදහස් මේරි සෙල්ස්ති අද්භූත නෞකාව පිළිබඳව? ඔබේ අදහස් කමෙන්ට් කරන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. ඔයාට සුබ දවසක්.